बहुम दोष කියන්නේ කුජග්‍රහය 12 1 2 4 7 8 තැන්පත් වීම. ඒ වුණාට 7 අනුමත කරන්නේ නෑ මම. කුජ 7ට කුජ 7ම සොයන්න වෙනවා. එනසුරු 7ට ගුරු 7 පුළුවන්. ගුරු 7ට සෙනද මේ කුජ 12. එහෙනම් කුජ 12 1 2 8 මෙන්න මේ හතරත් මම අනුමත කරන්නේ නෑ. කුජ 4 එක්ක වාසය කරන්න ටික අමාරුයි. ඒ හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අදහස් ගැලපෙන්නේ නැහැ කියන එක නෑ. මේ කුජ 4යට හරියටම කේන්ති යනවා. ඉතින් මේවා දෙමව්පිය වුණා විවාහයක් වෙනකොට මම එකයි කිව්වේ මේ පොරොන්දම් 20 ගලපලා මදි සමාන ජෝතිර්වේදීන් ඉන්නවා. මේ පොරොන්දම් 20 ග්‍රහ පොරොන්දම් අල්ලගෙන බඳින්න දෙන්නේ නෑ. ඒ පොරොන්දම් 20 න් විචිතරෝණ මහත්තයා පොරොන්දම් කීයක් ගැලපෙන්න ඕනේද සාර්ථක විවාහයකට? ඒ මෙහිමයි ප්‍රධාන වශයෙන් 160 පණිනවනම් හොඳයි. අවශ්‍යම පොරොන්දම් ටික ගැලපෙනවනම්. නැගත් පොරොන්දම ගැලපෙන්නේ නැත්නම් මහින්ද පොරොන්දම සුබ වෙන්න ඕන. එහෙම තියෙනවා. යෝනි පොරොන්දමේදී ගොඩක් අය ප්‍රශ්න ඇති කරගන්නවා. අර අපි කියමු ණයමු ගොටිය යෝනි තියෙනවනේ. ඔව්. මේ දෙන්න නම් තියෙන්නේ පොරොන්දම් වල මිනිස්සු බය වන්දන්. මේ මිනිස්සුනේ එතනින් නෙමෙයිකෝ බලන්න තියෙන්නේ අපිට. ග්‍රහ තත්ත්ව ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් මොනවද? මෙහෙම එහෙම කරොත් අපි සාමාන්‍යයෙන් ඝන පොරොන්දමයි, නැගත් පොරොන්දමයි, යෝනි පොරොන්දමයි, රජ්ජු පොරොන්දම තමයි විශේෂ. මේ රජ්ජු පොරොන්දම සුබ වෙච්ච අය විවාහය කඩා ගන්න කොහොම හරි මැරෙනකන් ගෙනියනවා. මොන නොගැලපෙන්න ප්‍රශ්න තිබ්බා. ගලප රජ්ජු පොරොන්දම මේ තරම් බලවත් පොරොන්දමක්. ඉතින් මේක වුෂ්‍ය පොරොන්දම අදාළ වෙන්නේ දරුපල පිළිබඳ ප්‍රති ආයුෂ පොරොන්දම වැදගත් වෙනවා. දැන් පුරාණේ ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ මේක හැදුවේ තමන්ට වාසි විදියට ස්ත්‍රීන්ට අවාසි විදියටනේ. දැන් පුරුෂයාට වඩා ස්ත්‍රීගේ පාපංශක වැඩි නම් ගන්නෙ නෑ. ඒ වගේ හේතු තියෙනවා. ඒ වුණා ඉතින් බොහොම අසාධාරණ දේවල් ඇටිය තමයි මම දකින්නේ. නාඩි පොරොන්දම ඉතා වැදගත් දරුපල පිළිබඳව පරීක්ෂා කරලා බලනකොට. මේ ග්‍රහ පොරොන්දම නම් එච්චර එලවන්න යන්න එපා. එහෙම වුණොත් බඳින්න හම්බ වෙන්නේ නැහැ.